අයිබුවන් සුබ දවසක් ඔබට. අදත් අපි බදාදා දවසේ ඔබ හමුවෙනවා සුභාරති සංවාද මණ්ඩපින්. අද අප සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කේතවාචකය සහ රටේ ආර්ථිකයේ ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳවයි. මේ සාකච්ඡාවට අප ගෞරවයෙන් ආරාධනා කළේ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාටයි. අප ඔබතුමාව සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. සුබෝදෑසනක්. අප දන්නවා රටක ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂයෙන්ම ඒ රටේ ආර්ථික සංවර්ධනය විශේෂයෙන්ම වැදගත් වෙනවා. පසුගිය කාල වකවානු පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ ව්‍යාපෘතීන් පිළිබඳව රටේ සංවර්ධනය පිළිබඳව බොහෝ දිනාගේ අවධානය යොමු වුණා. මේ පටන්ගත් ව්‍යාපෘතීන් රටේ සංවර්ධනයට අදාළ වන ආකාරයට ඵලදායී ලෙස නිර්මාණය කරලා තිබෙන කාරණේ පිළිබඳව අද දවසේදී ප්‍රශ්නාර්ථ මතුවෙනවා. ඉතින් මේ නිසාම තමයි අප අද දවසේදී මේ ශ්‍රී ලංකන් සමාගමේ මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේ. අපි මේට මුලින්ම ප්‍රවේශයක් ලබා ගනිමු මේ ආකාරයෙන්. ශ්‍රී ලංකන් එයාලයින්ස් ඩොලර් බිලියන 3.5ක් පාඩු ලබනවා. මෙහෙම පාඩු ලබන තත්ත්වයකට ශ්‍රී ලංකන් එයාලයින්ස් ගෙනාවේ කවුද? පිටරට සවාරිය යනකොට රජ පවුලේ මුළු පවුල් ගහම යනවා. එහෙම පාඩු ලබන තත්ත්වයකට මේක පත් කරලා මෙන්න ඊයේ පෙරේදා රජයේ ඉවත් කරන්නට පෙර කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරලා ඇනමුම් කරනවා අලුත්ම එයා බස් යානා ගණනාව. දැන් මේ ගුවන් යානාවල වෙනමම ගුවන් මැදිරි සකස් කරලා තිබෙනවා පාලකයන්ගේ පවුල්වලට අදි සුඛෝපභෝගී ගුවන් මැදිරි. ඒතර මේ ගුවන් යානා ගන්නේ කාගේ සල්ලිවලින්? රටේ ජනතාවගේ සල්ලිවලින්. ශ්‍රී ලංකන් එයාලයින්ස් ඒ සමාගමට සිදුවෙලා තිබෙන මේ මහා ජාතික අපරාධය පිළිබඳව තමුන් නාන්සලත් මේ රටේ පුරවැසියන් හැටියට පොඩ්ඩක් හොයලා බලන්න. ජනතාව විතරක් නෙමෙයි අද වන විට මේ පිළිබඳව ජාත්‍යන්තරයේ පවා සාකච්ඡා වෙනවා. දැන් ඔබගේ මතකය අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය යාලංකා ලෙස ආරම්භ කළාම ඒට ඵලදායි ලෙස විශේෂයෙන්ම විවිධ අර්ථකථනයන් දීලා තිබුණා. නමුත් අප දන්නවා මේ අර්ථකථනයන් එක්ක ගත්තහම මේ ආකාරයට විශේෂයෙන්ම අප දන්නවා ලී ක්වාන් යූ අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. දැන් අපේ රටේ මේ ගුවන් සේවා ආරම්භ කිරීමේදී විශේෂයෙන්ම මේ සේවා මධ්‍යස්ථානයක් විදිහට ආරම්භ කළ යුතුයි කියලා. නමුත් අපේ රට ඒ වෙන විට තීරණයක් අරගෙන තිබුණා අපිටම කියලා ගුවන් සේවයක් ආරම්භ කරන්න අත්‍යවශ්‍යයි කියලා. දැන් ඔබතුමා ඒ වෙනකොට රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරියෙක්, අද අමාත්‍යවරයෙක්. දැන් මේ කාරණත් එක්ක බැලුවාම ඒ ආරම්භ කළ ඵලදායී සේවාවක් විදිහට අද දවස වෙන විට ඔබට හිතන්නට තියෙන්නේ, අපට කියන්නට තියෙන්නේ කුමක්ද? ඇත්ත වශයෙන් අලුතෙන් නිදහස ලැබපු රටක් ඒ කාලේ තමන්ගේම ගුවන් සේවයක් ඇති කිරීම ඒ ජාතික ප්‍රෞඩත්වයේ කොටසක් බවට පත් වුණා. නිදහස ලබාගත් රටවල් ගොඩක්, ඇත්ත වශයෙන් සිංගප්පූරුව තමයි ඒකේ හොඳම නිදර්ශනය. මොකද ඒගොල්ලෝ ඉතාම හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් ගුවන් සේවයක් හදලා අද ලෝකයේ ගුවන් සේවාවන් අතර ඉහළම තැනකට ඉන්නවා සිංගප්පූරුව. ඉතින් ඒ වගේ අභිලාෂයක් තිබීම වැරැද්දක් කියලා කියන්න බෑ. ඒ කාලේ ආරම්භ කරපු එක ඇත්ත වශයෙන් ලංකාවට වාසියක්. මොකද ඒ අවස්ථාවේදී අර ගුවන් යානා ගොඩ බාන්න පුළුවන් තැන් අපට හුඟක් හිමි වුණා. දැන් ගත්තොත් නිව්යෝක්, ලන්ඩන්, මෙල්බන්, සිඩ්නි වැනි තැන්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම මේ ක්ෂේත්‍රයට ආපු නිසා ඒ ස්ථාන අපිට ලබා ගන්න පුළුවන් වුණා. අද වුණත් අපි හෙට්ටු කරනකොට ඒක අපේ තියෙන එක්තරා ශක්තියක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගුවන් සේවයක් තිබීම පිළිබඳ නෙවෙයි, මේක කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් ඔන්න ඔතන තමයි මේ අද අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. මොකද මේ ගුවන් සේවය රටට දරා ගන්න බැරි විදිහට වාර්ෂිකව පාඩු ලබන, ඒ වගේම ණයබරතාවයේ රටේ ණයබරතාවය ඉක්මනටම වැඩි කරන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. තවත් විදිහෙන් කියනවා නම් ඒක සුදු අලියෙක් නෙමෙයි, සුදු අලි රෑනක් බවටම පත් වෙලා තියෙනවා. රටට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය මං හිතන්නේ හැම රජයක්ම විමර්ශනය කරලා කොයි විදිහටද ඉදිරියට යන්නේ කියලා ඒ අයගේ දර්ශනයන් අනුව කටයුතු කරලා තියෙනවා.
මුලින් ආරම්භ කිරීමේදී මුලින්ම එයා ලංකා කියලානේ ආරම්භ කළේ. පසු එයා ලංකා නෙමෙයි, එයා සිලෝන් කියලා පටන් ගත්තා. ඊට පස්සේ දැන් අපි දන්නවා එමිරේට්ස් ආයතනයත් එක්ක එකතු වෙලා ගිවිසුම් ගත වෙලා. දැන් මේ ආරම්භ කිරීමෙන් පස්සේ කොයි කාලවකවානුවකවත් මේක යම්කිසි ආකාරයකට ආදායම් ලබන මට්ටමක තිබුණ නැද්ද? ඔය ප්‍රශ්නේ ඒක තමයි මම ඒක කියාගෙන ආවේ. ඔය ප්‍රශ්නෙට විසඳුම් හැටියට මගිතේ හොඳ එළමුවක් තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති වුණාට වුණාට පස්සේ. මොකද ඒ කාලෙත් ඔය ප්‍රශ්න තිබුණා. ලෝකයේ තෙල් මිල වැඩිවීමත් මුදල් සංසරණයත් දිහා බලපුවාම විශේෂයෙන් මැද පෙරදිග රටවල් සහ දියුණු වෙච්ච රටවල් වල, ඒ කියන්නේ මූල්‍යමය වශයෙන් දියුණු වෙච්ච රටවල් වලට මේ ගුවන් සේවා ව්‍යාප්ත කිරීමේ අවස්ථාව වැඩි වුණා. මොකද ඒගොල්ලන්ට අනිත් අයට වඩා තරගයක් දෙන්න පුළුවන් තත්ත්වයකට ආවා. ඉතින් ඒ අනුව හොඳ තීරණයක් අරගෙන තියෙනවා ඒ කාලේ. මම දන්නවා ඒ කාලේ මුදල් අමාත්‍යාංශය මුල් වෙලා, ඒ වගේම ජනාධිපතිනිය මුල් වෙලා හොඳ තීරණයක් ගත්තා මේක සමගි ව්‍යාපාරයක් හැටියට කටයුතු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි සන්නාමය තියෙනවා, අපේ හවුල තියෙනවා. නමුත් දළ වශයෙන් ගත්තහම ඒ හදන මේ නව කොම්පැනි, එයා ලංකා කිව්වා, ඊට පස්සේ ඒක ශ්‍රී ලංකන් එයාලයින්ස් උතුනා. විශේෂයෙන් එමිරේට්ස් එක්ක සම්බන්ධ වෙච්ච වෙලාවේ නමත් වෙනස් වුණා ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන එකට. මොකද අලුත් එළඹුමක්, අලුත් වාසිදායක තත්ත්වයකට යන්න මං හිතනවා ඒක චන්ද්‍රිකා මැතිනියගේ කාලේ ගත්ත ඉතාම සාර්ථක තීරණයක්. මොකද එමිරේට්ස් කියන්නේ ලෝකේම උසස් ගුවන් සේවාවක්. ඒ තියෙන යානාවන් දිහා බලපුවාම, එහි ඉන්න කාර්ය මණ්ඩලය දිහා බලපුවාම, ඒ ඔක්කොටම ඒගොල්ලන්ට තිබුණ සම්පත් දිහා බලපුවාම, මැද පෙරදිගෙන් ආපු ඒ සම්පත්. එතකොට ඒකෙන් 60%ක් විතර අපේ ලංකාවට, 40%ක් විතර එමිරේට්ස් එකට. අන්න ඒ වගේ ඒ කොම්පැනියක් හදලා තමයි ක්‍රියාත්මක වුණේ. ඒක අතිසාර්ථක වුණා. අලුත් හසයානා ගත්තා. ඒ වගේම හොඳ කාර්ය මණ්ඩලයක් තෝරගෙන ඒගොල්ලන්ට හොඳ පුහුණුවක් දීලා මුළු ලෝකෙම හොඳ නමක් ඇති කරගත්තා. අපිට යන්න පුළුවන් තැන් එමිරේට්ස් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ නම ලෝකෙ හැම තැනටම ගියා. ඒ විතරක් නෙමෙයි, ඉතාමත්ම වැදගත් දේ, අපිට වාර්ෂිකව ආදායමක් ලැබුණා භාණ්ඩාගාරයට. ඒ කියන්නේ ඒක සාර්ථක හවුල් ව්‍යාපාරයක්. දැන් අපි මතක් කරන්න ඕනේ ඒ කාලේ ගත්ත එක ඇත්ත වශයෙන් ප්‍රගතිශීලී පියවරක්. මොකද අද ලෝකේ හැමදේම මේ හවුල් ව්‍යාපාර ගැන තමයි කතා කරන්නේ. ඒ කාලේ ඒවා කරනකොට නොයෙක් විවේචන ආවා. නමුත් අද ඒ විවේචනය කරපු රටවල්, ඒ වගේම ඒ දර්ශන තිබුණ අය, විශේෂයෙන්ම අපි කිව්වෝ වාමාංශික කියලා කොමියුනිස්ට් අදහස් තිබුණ අය, ඒවා සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා කැඩිලා බිඳිලා. දැන් ඒරෝෆ්ලොට් කියන අපි කිව්වෝ රුසියානු මේ කාලේ තිබුණ, ඉතින් ඔයගොල්ලෝ මහා ලොකුවට කියපු ඒ ගුවන් යා ක්‍රමයක් සම්පූර්ණයෙන් වෙනස් කරලා අද පුද්ගලීකරණය කරලා. දැන් චීනෙත් ඔක්කොම ගුවන් යානා තියෙන්නේ ඒ ප්‍රාන්තවල. සවුත් චයිනා කියනවා, නෝත් චයිනා කියනවා, හයිලාන් කියනවා, ශියාමෙන් කියනවා. ඒ කියන්නේ ඒ ගුවන් යා ක්‍රම සමාගම් දීලා තියෙන්නේ ඒ ප්‍රාන්තවලට. මහරජය ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් ඉතාම වැදගත් දේ තමයි ඒ ඒ ක්‍රමය ව්‍යාප්ත වුණා, ඒ වගේම හොඳ ආදායමක් ලැබුණා. ඒකට මං කියන්න ඕනේ චන්ද්‍රිකා මැතිනිය ඒ කරන්න අනුබලයක් වුණා ඊට ඉස්සෙල්ලා. මොකද ජයජාවදන් මහත්මයාත් විශේෂයෙන්ම අර රටේ සන්නාමය ඇති කර ගැනීමට තමයි එයා සිලෝන් කියන එක වෙනුවට එයා ලංකා කියලා පටන් ගත්තේ අරුබුතුමිය කියපු විදිහට. ඉතින් ඒකටත් අපිට හුඟක්ම ගුරුහරුකම් දුන්නේ සිංගප්පූර් එයාලයින්ස් කියන එක. මට හොඳට දන්නවා මම ඒ කාලේ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටපු නිසා ඒ මුල් සාකච්ඡා වලටත් මම ගිහින් තියෙනවා සිංගප්පූරුවත් එක්ක. ඉතින් සිංගප්පූරුවෙන් අපට තමයි මුලින්ම එයා ලංකා කියන එක හදාගන්න හුඟක් උපදෙස් ආදිය ලැබුණේ. ඒ වගේම ඒ කාලේ වෙනකොට අපේ රටේ හුඟක් තරුණ නියමුවන් ගිහිල්ලා සිංගප්පූර් එයාලයින්ස් එක වැඩ කරලා ඒගොල්ලෝ දැන් ආපහු ඇවිල්ලා එයා ලංකා එක හැදුවා. එතකොට හොඳ සම්බන්ධයක් ඇති වුණා. ඒක ආර්ථික වශයෙන් ඒ කාලෙත් සාර්ථක වුණා.
චන්ද්‍රිකා මැතිනියගේ මේ හවුල් ව්‍යාපාරය නිසා එකත් සාර්ථක වුණා. ඊට පස්සේ ඒ ප්‍රතිපත්තිය නැ හුඟ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි, ඒ ප්‍රතිපත්තිය රටට ඉතාම වාසිදායක ප්‍රතිපත්තියක්. මොකද මේ හවුල් ව්‍යාපෘති කිරීම විශේෂයෙන් බලන ටෙලිකොම්, අද ඒ දවස්වල ඊට ඉස්සෙල්ලා මට මතකයි ටෙලිෆෝන් එකක් ගන්න සමහරට අවුරුදු 10 බලාගෙන ඉඳුණේ. ඉතාම පොහොසත් අයට, ප්‍රභූ අයට, දේශපාලන සම්බන්ධකම් තිබුණ අයට විතරයි ටෙලිෆෝන් එකක් ගන්න පුළුවන්. ඒත් ලැබෙන්නේ කල් ගියහට කාගේ හරි කබල් පාවිච්චි කරපු එකක්. ඊට පස්සේ තීරණයක් ගත්තා චන්ද්‍රිකා මැතිනිගේ කාලේ තමයි මේක හවුල් ව්‍යාපාරයක් හැටියට අපි යන්න ඕනේ. අද බලන්න ඒ නිසා ඉස්සර අවුරුදු 10ක් සමාජවාදී කීකේ ඇඳලා අවුරුදු 10ක් ටෙලිෆෝන් එකක් ගන්න බැරි රටක් විනාඩි 10කින් ටෙලිෆෝන් එකක් ගන්න පුළුවන් තත්ත්වයට ආවා. මේ ආර්ථික උපාය මාර්ගය නිසා, වෙන හේතුවක් නිසා නෙමෙයි. දැන් මම බොහෝ විට පුදුම වෙනවා මේ සමහර මිනිස්සු කෑ ගහනවා මයි දින රැලි අරවමකට ගිහිල්ලා මේ පරණ විදිහටම මේ රාජ්‍ය ආයතන ගෙනියන්න ඕනේ කියලා. එහෙම කරන්න බෑ. අපිට ඇස් පනා පිට තියෙනවා මේ හවුල් ව්‍යාපාර, ඒවට කියන්නේ ජොයින්ට් වෙන්චර්ස්, එක්කහු වෙලා යන එකේ සාර්ථකත්වය. බලන්න අපේ අද ටෙලිෆෝන් ක්‍රමය, මොබයිල් ටෙලිෆෝන් ජනගහනයට වැඩි, අපේ ජනගහනයට වඩා ටෙලිෆෝන් මේ රටේ තියෙනවා. ඉතින් ඒ වගේ කළමනාකරණය හොඳ පැත්තර ගැනීම ඉතාම අවශ්‍යයි. ඉතින් මේ විදිහට ඒ කළමනාකාරීත්ව යනකොට තමයි වෙන දර්ශනයක් ඇවිල්ලා හුඟක් දුරට ඒ කළමනාකරණයේ පැත්ත වැඩි සලකන්නේ නැතුව මේවෙන් වාසි ලබා ගන්නේ කොහොම, සමහරට පුද්ගලික වාසි වෙන්නත් පුළුවන්, සමහරට වෙන වෙන වාසි වෙන්නත් පුළුවන්, ඥාදෑ මිත්‍රකම් වෙන්නත් පුළුවන්. මේවා සඳහා අර හවුල් ව්‍යාපාරය සම්පූර්ණයෙන් වෙනස් කරලා මේක රජයම බාරගත්තා. ඒක පුද්ගලිකරණය නෙමෙයි, මම දැක්කා ලංකාව පත්තරේක දාලා තියෙනවා මස්සිනාකරණය කියලා. දැන් මේ පුද්ගලිකරණය කියලා මොනවද කරන්නේ මේ මිනිස්සු? මේ ජනතාකරණය කියලා, ජනතාකරණය කියලා තියෙන ව්‍යාපෘති අරගෙන තමන්ගේ නෑයින්ට දෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් ඒ තරම් දක්ෂකම් නැති ගෝල බාලයින්ට දෙනවා. ඉතින් එහෙම කරගෙන යනකොට ටික කාලයක් යනකොට ආර්ථිකය කඩා වැටෙනවා. මොකද බොහෝ විට ඒ නෑදෑයින්ට ඒ හැකියාව නැහැ. විභාග ෆේල් වෙච්ච අය, එහෙම නැත්නම් මේ ඒ කළමනාකාර දැනුම නැති අය. අපි ඒවා ගැන වැඩිදුර යන්න ඕනේ නැහැ. නමුත් ඉතාම පැහැදිලි ඒකට සුදුසුකම් නැති අය හැමතැනම පත් කරගන්නවා. මම එක්කෙනෙකුට වැරද්දක් කියනව නෙමෙයි, ඒක නිකන් ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඉතාම හොඳ කළමනාකාර ක්‍රමයක් නැති කරලා පුද්ගලික මතිමතාන්තර අනුව මේක සම්පූර්ණ රජයේ ආයතනයක් බවට පත් කරගත්තා විවිධ හේතුන් නිසා. ඒ හේතුන් වලටම යන්න ඕනේ නැහැ. ඒ කාලේ ඇත්ත වශයෙන් මුදල් අමාත්‍යාංශයත් මේකට විරුද්ධ වුණා. මේක එච්චර මේ සාර්ථක ක්‍රමයක් නෙමෙයි, මේක ආණ්ඩුවට කරදරයක් වෙන එකක් කියලා. ඊට පස්සේ මේ සාර්ථක ව්‍යාපාරයක් වෙලා තිබුණ රජයට ආදායමක්, භාණ්ඩාගාරයට වාර්ෂිකව ආදායමක් ලබාගත්ත මේ ව්‍යාපෘතිය ටික කාලයක් යනකොට ජනතාවගේ සල්ලි පිටට ගලාගෙන ගිහිල්ලා වෙනසෙන ආයතනයක් බවට පත් වුණා. එතකොට මේ අලුත් අහස යාත්‍රා ගන්න ඔය අලුත් සංකල්පය තුල විශාල වශයෙන් ණය ගන්න සිද්ධ වුණා. ණය ගත්තේ අපේ බදු මුදල් වලිනුත් මදි වෙලා, ඊට පස්සේ වෙන බැංකු, ඇමරිකන් බැංකු, බ්‍රිතාන්‍ය බැංකු, ජර්මන් ඒ වගේ බැංකු වලින් ණය අරගෙන තමයි මේවා ක්‍රියාත්මක වුණේ. අපිට ලැබුණ විස්තර අනුව එක දවසකට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමරිකන් ඩොලර් 70,000ක් පාඩුයි එක දවසට. ඔබතුමා දැන් කියන විදිහට දැන් 2008 වසරේදී එමිරේට්ස් ආයතනයෙන් අපේ ගුවන් සමාගම පවරගත්තට පස්සේද මේ කියන පාඩුව ආරම්භ වුණේ? එමිරේට්ස් එකත් එක්ක දුවන අන්තිම දවස දක්වා අපට ආදායමක් ලැබුණා. භාණ්ඩාගාරයෙන් සතයක්වත් ඒ සඳහා ගලාගෙන ගියේ නැහැ. ඒක එකක්. අනිත් එක ඒ එමිරේට්ස් එකට අන්තිමට අපි ඔය ආපහු ගන්න වෙලාවේ තව විශාල ගාණක් ඇමරිකන් ඩොලර් මිලියන 58ක් ගෙවන්න වුණා අර හවුල් ව්‍යාපාරයෙන් පිට වෙනකොටත්. ඒ කියන්නේ ඒවා මේ රටේ මහජනයාගේ සල්ලි. එමිරේට්ස් එකට
ගෙවන්ට සිද්ධ වුණ. ඉතින් අපි බලනකොට අතීතයේ හොඳ ඒවත් තියෙන නරකේවත් තියෙන නරක ඒවැන් ඉහලටම වැටෙන්නේ මේ ශ්‍රී ලංකන් එයාලයින්සල්ට කරපු අපරාධය. මොකද විවිධ පුද්ගලික හේතුන් නිසා තමයි මේක ක්‍රියාත්මක වුණේ. ඒක දැන් රටට දරාගණ්ඩ බැරි තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. දැන් බලන්න ලෝකයේ අද තෙල්මිල හුඟක් පල්ලෙහැට බැහැලා. විශේෂයෙන්ම වැද පෙරදිග ඉස්සර මේ ඒ ගුවන්ඥාන අපි ගත්තොත් එමිරේට්ස්, කටා, කුවේට්, අබුඩාබි ඒ වගේ රටවල්වල තියෙන මේ ගුවන් සේවාවන් ඉදිරි සිටියේ ඒගොල්ලන්ට ගොඩක් සල්ලි තිබුණා, තෙල් සල්ලි. අනිත් එක ඒගොල්ලෝ තෙල් නිෂ්පාදනය කරා. ඒ වගේම ඒගොල්ලන්ටත් රටේ ලොකු සන්නාමයක් හදාගන්න උවමනාවක් තිබුණා. හැබැයි ඒගොල්ලෝ කළමනාකරණය ඉතාම වෘත්තීය මට්ටමින් ගෙනිච්චා. දැන් ඔය මේ ඔය මං කියපු මැද පෙරදිග ගුවන්ඥාන පාලනය ඔක්කොම කරන්නේ ලෝකේ විශිෂ්ටම කළමනාකාරයෝ. නිකන් ඕනෙවට එපාවට නෑදෑකන් වලට, මිත්‍රකන් වලට, ගෙදර වැඩ කරපු මිනිහ හැටියට රස දෙන්න දීලා නෑ. ඉතින් ඒවා ඉතාම සාර්ථකයි. නමුත් ඒවට දැන් මේ තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා අනිත් ආයතනවලට තෙල් මිල අඩු වීම නිසා. ඉතින් තෙල් මිල අඩු වෙච්ච වෙලාවෙත් මොකද ගුවන් යානාවක් ක්‍රියාත්මක කරනකොට ඒ වියදම් වලින් විශාල කොටසක් යන්නේ තෙල් වලට. තල වශයෙන් ගත්තොත් තෙල් වලට, ඒ යානා ගැනීමට සහ සේවාවන්ට මේ සේවකයින්ට ওই කොටස් තුනනේ ඒකේ වියදම් හැටියට තියෙන්නේ. ඉතින් අර තෙල් මිල පල්ලෙහාට බැහැලා. එහෙම බැහැපු වෙලාවෙත් මේක කරගෙන යන්න අමාරු නම් රජයට විශාල බරක් වෙලා තියෙනවා නම්, කුටිම කියනවා නම් ඒ වෙනුවට බදු ගහන්න ඕනේ. දැන් මේ විදිහට යනවා නම් මිනිස්සු ගෙවන්න ඕනේ. ඒක කවුරුත් මේ දේශපාලනඥයෝ ගෙදරින් සල්ලි ගෙනල්ලා මේවා කරන්නේ නැහනේ. ගෙදරට සල්ලි ගෙදිනවා මිසක්, තේරුණාද? මේ ගෙදර තමන්ගේ ගෙවල් වලින් සල්ලි ගෙනල්ලා මේ ආයතන කරගන්නේ නැහැ. ආයතන වලින් සල්ලි ගෙවල් වලට ගෙනියනවා මිසක්. ඉතින් මේවා අසාර්ථක කරගත්තොත් ඒවට මහජනයා තමයි බදු ගෙවන්නේ. වෙන වෙන පිටින් ගන්න බෑ. ඒ බදු ඒ වර්ෂයේම ගහපු බදු වෙන්නත් පුළුවන්, නැත්නම් ණය අරගෙන අනාගතයට ගහන බද්දක් වෙන්නත් පුළුවන්. දැන් අපේ හුඟ දෙනෙක් තේරෙන්නේ නැහැ බදු කියන එක අද ගහන්නත් පුළුවන්, අනාගතයට ගහන්නත් පුළුවන්. ණය ගන්නවා කියන්නේ අනාගතයට බදු ගහන එක. දැන් අපේ අද බදු ව්‍යුහය දිහා බලපුවාම විශාල කොටසක් අපේ ආදායමෙන් යනවා අර පරණ ණය ගෙවන්න. නැගිවන්නේ කියන්නේ වාරිකෙන් වාරිකේ ගෙවන්න ඕන. සමහර ඒවා කෙටි කාලීන ණය, සමහර ඒවා මධ්‍ය කාලීන ණය, සමහර දීර්ඝ කාලීන ණය. මේ මොනවා වුණත් දැන් අපේ පේන ලක්ෂණයක් තමයි අපේ රටේ ආදායමෙන්, මහජනයාගෙන් ලැබෙන ආදායමෙන් සැලකිය යුතු 80% 90% අපිට වෙන් කරන්න වෙනවා කෙලින්ම ණය ගෙවන්න. ඉස්සර ගත්ත ණය ගෙවන්න. ඒ කියන්නේ හරියට ගෙදරකට ගියාම මිනිහ පඩි පත අරගෙන අපි කියපු තාත්තා ගෙදර එනකොට ණය දීපු මිනිහෙක් බලාගෙන ඉන්නවා. ඒ ගත්ත සල්ලි වලින් 90% කෑ අරගෙන යනවා. එතකොට ඒ රට ගෙනි ඒ පවුල ගෙනියන්නේ කොහොමද? ඉතුරු ඒ 10න් තමයි ඒවා කරන්නේ. දැන් ණය ගොඩාක් ගත්තාම රටක්කුත් අන්න ඒ තත්වෙට තමයි එන්නේ. ඒතන තව ප්‍රශ්නයක් කියන්න ඕනේ. ණය ගත්තත් අපිට කියන්න පුළුවන් මේකේ යම් කිසි සාර්ථකත්වයේ තියෙනවා කියලා. ඒක කලබලනාකරණයත් එක්ක එකාසු කරලා ඒ ණය ලබාගෙන ඒ ආයතන දියුණු කරලා ආදායමක් ගන්නවා නම් සාමාන්‍ය සිරිත ඒක තමයි. පොඩි මිනිහෙක් අපි කියමු කඩයක් දාන්න වුණත් එක්කෝ නෑදෑයෙක්ගෙන් කීයක් හරි ඉල්ල ගන්නවා, ඊට වඩා ඉහළ මිනිහෙක් නම් බැංකුවකින් කීයක් හරි ගන්නවා. කරලා ඒ ව්‍යාපාරය සාර්ථක කරගත්තට පස්සේ ඒවා ගෙවන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔය ණය පිළිබඳ විශ්ලේෂණය කරනකොට තියෙනවා පාරිභෝජක ණය සහ ආයෝජක ණය. දැන් මිනිහෙක් අමාරු වැටෙන්න ප්‍රධානම දේ තමයි පාරිභෝජක ණය වැඩි කරගත්තාම. ණය අරගෙන මගුල් තුලා වෙන ගෙදරට බඩු සෙට් ගන්න, වාහන ගන්න ණය ගත්තාම කවදා හරි ඒ වගේ වෙනකොට පීඩනයක් ඇති වෙනවා. මොකද උත්පාදනයක් නැහැනේ. උත්පාදනයක් තියනවා නම් කමන්නේ. අනිත් අත තමයි ණය අරගෙන ආයෝජනය කරන එක. ඉතින් ඒ ආයෝජනය කරලා සාර්ථකත්වයක් තිබුණා නම් අපි ණය ගත්ත එක වර්ධනය කියන්න බෑ. නමුත් අද වෙලා තියෙන්නේ ණය ගත්ත හැම එකෙම කලමනාකරණය ඉස්සර දුර්වල වෙච්ච නිසා ඒවෙන් රටට ආදායමක් ආපහු එන්නේ නැහැ. එතකොට කොහොමද මේකට ඔරොත්තු දෙන්නේ? ඒ කියන්නේ කොහේ සැලසුම් කිරීමේ හරි දේශපාලන අධීක්ෂණයේ හරි මොන විදියකින් හරි එතන අවුලක් තියෙනවා. ණය ගන්නවා, කලමනාකරණය දුර්වලයි, දේශපාලනකරණය වැඩි. අවසානයේදී ඒ ණය බර මහජනයා පිට වැටෙනවා.
ති ඒ චක්‍රයෙන් ගොඩෙන්න බොහොම අමාරුයි අර පරණ විය හැතුළු. ඔව් අප දන්නවා දැන් මේ අපේ ගුවන් සේවය පිළිබඳව නැවත අවධානය යොමු කිරීමේදී දැන් පසුගිය කාල වකවානුව පුරාම මේ විදිහට පාඩු ලබන තත්ත්වයෙන් පැවති මේ තත්ත්වය අපි දන්නවා රටට ඵලදායී විදිහට ගොඩනගන්නට නම් ඔබතුමා යෝජනා කරන්නේ දැන් අපි ආයෙත් ගිවිසුම් ගත වෙන්නට ඕනද මහජනතාව කියන විදිහට අපේ රටේ දේවල් විකුණන්න වේවිද? නෑ නෑ එහෙම විකුණලම නෙමෙයි. දැන් අද වෙනකොට එයා ලංකා නෙමෙයි ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ණය තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියනයක් තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියනයක් දැන් ණය ගොඩ ගැහිලා තියෙනවා මේක වටා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයට අරගෙන තියෙන්නේ මේ සැරේ බිලියන 1.5යි. එහෙනම් ඇමරිකන් ඩොලර් බිලියන ණයක් කියපුවාම ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක මුළු ලංකාවම යටට යවන්න පුළුවන්, ලංකාව පිටිපස්සට අදින්න පුළුවන් ණයක්. දැන් ඒ විතරක් නෙමෙයි, දැන් මේ හවුල් අරවා මේවා හොඳ නෑ අරවා මේවා කියලා කිව්වට ඒ මිනිස්සු එන්න කැමති නෑ. මේ ණය තියෙනකොට අපි කියමුකෝ මුළු ගුවන් සේවයම 1 රුපියලකට දෙනවයි කියලා, ඒත් ගන්න කැමති නෑ ලෝකේ කවුරු. නිකන් රුපියලකට දෙනවා කියලත් ගන්න කැමති නෑ. මොකද ඒ ගත්ත මිනිහට එකපාරට ඒක පෙනෙන්න නැති වුණාට එයා තව බිලියනයක් ලෑස්ති ඇමරිකන් ඩොලර් බිලියනයක් ලෑස්ති කරගන්න ඕනේ ණයකවත්. තවත් ඉදින් කියනවා ඒගොල්ලෝ account sheet එක කියන්නේ ඒගොල්ලෝ අයවැය ලේඛනය පිරිසිදු කරගන්න තව බිලියනයක් දාන්න ඕනේ. ඉතින් එහෙම දාන්න කවුරුත් කැමති නැහැ. බිලියනයක් තියෙන මිනිහට පුළුවන් වෙනම ගුවන් සේවය ආරම්භ කරන්න. මේක ගන්න උවමනාවක් නැහැ. ඒ හින්දා දැන් වෙලා තියෙන්නේ මේක පිරිසිදු කරගන්න ඕන නිසා. මොකද හැම දවසටම ඇමරිකන් ඩොලර් 70,000ක් වීදම් කරන්න බෑ භාණ්ඩාගාරයට. කොච්චර එතකොට අවශ්‍ය වෙනවද? එතකොට ඒ ගාන පියව ගන්න රජයට සිද්ධ වෙනවා මේ මුළු ශ්‍රී ලංකන් එයාලයින්ස් නායකම තමන්ම බාර ගන්න. නැත්තම් මේක කවුරුත් හවුල් වෙන්න එන්න කැමති නෑ. ඒකයි තිත්ත ඇත්ත. ඉතින් ඒ අනුව ඒ එකට කියන්නේ ක්ලියරින් ද බැලන්ස් ෂීට්. තමන්ගේ අයවැය ඒ ලේඛනය සුදු සකස් කරගෙන දැන් අපතාම මූලික අවස්ථාවේදී එහෙම ප්‍රශ්නයක් අපතාම එළඹිලා නැහැ. බලාපොරොත්තුව මේක හවුල් ව්‍යාපාරයකට අර ඉස්සර තිබුණා වගේ භාණ්ඩාගාරයට ලාභයක් ඉපයු ආයතනයක් බවට පත් කරගන්න. ඉතින් ඒක බැරි දෙයක් නෙමෙයි. එතකොට අපේ අර සන්නාමයක් තියාගන්න පුළුවන්. ඒ වැඩත් කරනවා සේවක මණ්ඩලයටත් එච්චර පීඩාවක් ඇති වෙන්නේ නැහැ. එම නිසා මේක ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍යයි. නැත්තම් අපිට ඉදිරියට යන්න බෑ. නැත්තම් ඉතින් ණයගෙව ඉන්න ඕනේ අසාර්ථක ව්‍යාපාරවලට. එහෙනම් මේ අපිට කියන්න පුළුවන් පවුල් පාලනය සඳහා රට විශාල වියදමක් දරලා තියෙනවා. ඉතින් ඒකෙන් හැමදාම යන්න බෑ. ඒක වෙනස් කරන්න වෙනවා. ඔබ රැඳී සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින්. අද අප සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඛේද වාචකය සහ රටේ ආර්ථිකයේ ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතායි. පහුගිය ආණ්ඩුව ණය ගත්තයි කියලා ජනතාව මත ආර්ථික බරපට්ටවන්න ජනතාව මත බදු ගහන්න කිසිදු සාධාරණමය සදාචාරාත්මක අයිතියක් නැහැ. සා අපි පැහැදිලිව ආණ්ඩුවට කියන්නේ බැරි ව්‍යාව කියකේ ඉන්නලා හරියන්නේ නැහැ. ඇත්ත කතාව ගත්තොත් මේ ආණ්ඩුවටත් මේ රටේ ජනතාවගේ ඇත්ත ආර්ථික ප්‍රශ්නෙට උත්තර නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ කුණු වෙච්ච ගඳ ගහන ආර්ථික මොඩලයම කරපින්නාගෙන යාම ඇතුලේ තව දුරටත් මේ ආර්ථිකය ගොඩගන්න බැහැ. එසා මේකට විකල්ප ආර්ථික ක්‍රමයක් දැන් රට ඉල්ලා සිටිනවා. ඒ විකල්ප ආර්ථිකයට යාම තමයි මේකට තියෙන පැහැදිලි උත්තරය. ඉතින් ඒ වගේම තමයි මේ කුණු වෙච්ච ආර්ථිකය ඇතුලේ එහෙම් මෙහෙම් පැලැස්තර විසඳුම් දෙන්න තමයි එඩ්කා වගේ ගිවිසුම් අස්සම් කරන්නේ. එඩ්කා ගිවිසුම් අස්සම් කිරීමෙන් වෙන්නේ තවත් අපේ රටේ ආර්ථිකය පල්ලැහැට වැටෙන එක. අප දන්නවා අපේ රටේ මේ ගිවිසුම් ගතවීම පිළිබඳව ඔබතුමා කිව්ව ආකාරයටම හොඳ මතවාදයක් හොඳ කතිකාවතක් නෙමෙයි ගොඩනැගිලා තියෙන්නේ. ඔබ කිව්ව විදිහටම අප දන්නවා දැන් එක එක වේදිකාවල සටන් පාට බවට තමයි පත් වෙන්නේ. අපි ඒකෙන් මිදෙන්නේ කොහොමද? දැන් මම මේ අහගෙන හිටිය අපේ කතාව සම්පූර්ණ මායා ලෝකයක තියෙන කතාවක්. මට පේන්නේ ගාර සිංහල චිත්‍රපටිවල කතා කරන්නේ දුෂ්ටයාට විරුද්ධව වීරයා කතා කරනවා. නමුත් අද ලෝකයේ යථාර්ථයේ දිහා බලපුවාම ඔය කියන විදිහේ සමාජ කිසි දෙයක් නැහැ.
කොමියුනිස් සමාජ සම්පූර්ණයම කඩාවැටලා අද ලෝකේ. මේ ලංකාවේ සමහරට අපේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලකම නිසා, මොකද අන්තිම පුංචි රටක් වෙලා දූපතක් වෙලා තියෙන නිසා ලෝකේ වෙන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. මේ රට තුලම තමයි ඉඳගෙන මේ වාද විවාද ඔක්කොම කරන්නේ. නමුත් අපි ආර්ථික මොඩලයක් ගැන කතා කරමු. දැන් ආර්ථික මොඩලය මොකද? දැන් මේකට විකල්ප මොඩලයක් කවුද ගෙන තියෙන්නේ? කවුද සාර්ථක සංවර්ධනයක් ගැන කතා කරන්න පුළුවන් දෙයක් ඉදිරිපත් කරලා තියෙන්නේ? අපි ටිකක් ගැඹුරට කල්පනා කරලා බලන්න ඕනේ. වේදිකාවක නැගලා නොයෙක් දේවල් කියන්න පුළුවන්. මං කියන්නේ නැහැ ඒ විරුද්ධවාදීන්, විශේෂයෙන්ම මගේ හිතේ සමාජ සංශෝධනය, ඒ වගේම වඩාත් අවංක සමාජයක් ඇති කිරීම, රාජ්‍ය ආයතන දූෂණයෙන් බේරා ගැනීම වැනි දේවල් හොඳ හඬක් නගලා තියෙනවා. අපි ඒ පැත්ත පිළිගන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ. නමුත් ඒගොල්ලන්ගේ ආර්ථික සැලැස්ම මොකද්ද? ඒක ඇත්ත වශයෙන් සිහින ලෝකයක්. යථා ආර්ථික සැලසුම දන්න ඕනේ, යථාර්ථය මුල් කරගෙනනේ. එහෙම නොකර සමහර විට ඒ අරමුණු හොඳ වෙන්න පුළුවන්. ඒ අරමුණු කරන්නේ මොකද කරන්නේ? නිලධාරි පැලැන්තියක් හදනවා. සමාජ දැන් අද ලෝකේ තර්කයේ තමයි සමාජවාදයට යන්න පුළුවන්ද නිලධාරි පැලැන්තියක් නැතුව? දූෂිත නිලධාරි පැලැන්තියක් නැතුව සමාජවාදයට යන්න බෑ. රුසියාවේ අන්තිමට රුසියාවේ හිටපු බ්‍රෙෂ්නෙෆ් කියන නායකයාගේ පුතා සහ දුව බෑනා රජයේ තියෙන පීරිසි කුට්ටන් ඒ වගේම හැඳිගැරුම් පවා හොරකම් කරන්න පටන් ගත්තා. මේක සත්‍යයක්. අපි ආසාවෙන් කියන දෙයක් නෙමෙයි, මේක සත්‍යයක්. කොමියුනිස්ට් පක්ෂය වගේ කටවහගෙන ඉන්නවා. අද කොමියුනිස්ට් පක්ෂයක් නැහැනේ ලෝකේ. මෙහි කොමියුනිස්ට් කියලා කිව්වට අද කොමියුනිස්ට් පක්ෂයක් නැහැ ලෝකේ. අද කොමියුනිස්ට් පක්ෂේ හදවතවල තිබෙන රුසියාවේනේ. රුසියාවේ අද ක්‍රියාත්මක වෙන්නේ දේශීය ධනවාදයක්. කොමියුනිස්ට් වාදයක් නැහැ. දැන් මං ගිය සුමානේ හිටියේ ජර්මනියේ බර්ලින් නුවර. ඉස්සර අපි රජ නිලධාරීන් හැටියට අපි නිතර ගිහිලා තියෙනවා නැගෙනහිර යුරෝපයට. ඒක කොමියුනිස් රටක්. එතකොට GDR කියලා අපිත් එක්ක ඉතාම අපි සංවේදීව අපි යනවා එනවා, ඒ නිලධාරීත් එක්ක කටයුතු කරනවා. නමුත් අද මං ගිය සුමානේ ගියාම ඒක නැහැ. බිත්තිය කඩාගෙන වැටිලා ඒ තිබුණ මුල් කොමියුනිස් රාජධානියම අතුරුදහන් වෙලා කොමියුනිස් නායකයා අන්තිමට ඒ රටේවත් ඉන්න බැරි වුණා. එයා ගිහිලා චිලි රටේ හැංගිලා හිටියා හොනෙක කියලා. ගිය සුමානේ එයාගේ නෝනා මාරියා හොනෙක මිය ගියා චිලි රටේ. ඉතින් මේ මොනවා ගැනද මේගොල්ලෝ කතා කරන්නේ කියලා අපිට විචිකිච්ඡාවක් ඇති වෙනවා. මොකද ඒ ක්‍රමයේ ඉදිරියට යන්න බෑ. දැන් හොඳම දේ කියුබාව. බලන්න පහුගිය සති දෙක තුල කියුබාවේ දැන් මුළු මාධ්‍යම පෙන්නපු දෙයක් තමයි මේව මා ලංකාවේ පෙන්වද මන් දන්නේ නැහැ. ප්‍රංශයේ හිටපු ඉස්තරම්ම සුඛෝපභෝගී විලාසිතා කට්ටිය ඒගොල්ලෝ ඇවිල්ලා සම්පූර්ණ අලුත්ම විලාසිතා නැටුම් නැට්ටුකාරී ඔක්කොම පෙන්නුවේ කියුබාවේ මහපාර. ඒකත් අර අපේ වගේ අර මාලිගාව ඉස්සරහා පාර බ්ලොක් කරා වගේ කියුබාවෙත්. මොකද දන්නද කරේ? ඒගොල්ලන්ගේ මුල් පාර අපේ ගාලු පාර වගේ එක නවත්තලා වාහන ඔක්කොම නවත්තලා දැම්මා ෆැෂන් ෂෝ එකක්. ප්‍රංශයෙන් ඇවිල්ලා ලේගාඩ් කියන ලොකුම ප්‍රංශයේ හොඳම මේ නිර්මාණ ඇඳුම් නිර්මාණ කරන එක්කෙන ලොකු ෂෝ එකක් දැම්. කියුබාව මැද නිර්මාණ. ඉතින් ඒවා ඔක්කොම ඒගොල්ලෝ ඒ කියන්නේ ඒවෙන් සංකේත වෙන්නේ මේගොල්ලෝ ඔක්කොම වෙනස් වෙනවා. අද ලෝකාර්ථිකයේ සම්පූර්ණ වෙනස් දෙයක් මේ 1900 දැන් අවුරුදු 100ක් විතර පරණ දර්ශනානුව මේවා කරන්න බෑනේ. හොඳම දේ තමයි රුසියාවට වෙච්ච දේ. ඒ වගේම කියුබාව. අපි ගියා චීනෙට. චීනේ අගමැතිතුමා මොනවද කිව්වේ? අපිට බෑ මේ අසාර්ථක මේ රාජ්‍ය ව්‍යාපාර ගෙනියන්න. චීන මධ්‍යම කාරක සභාව තීරණය කළ තියෙනවා යම්කිසි රාජ්‍ය ව්‍යවසායකයක් පාඩුව ලබනවා වහලා දාන්න. ඒ වෙලාවෙම වහලා දාන්න. ඒ වගේ දැඩි තීරණ අරගෙන තමයි ඒගොල්ලන්ගේ ආර්ථිකය ආරක්ෂා කරගන්නේ. සෙල්ලමක් නෙමෙයිනේ. මොකද චීනයේ සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරේ පිටරටට බාණ්ඩ විකුණන්න. ලාභ බාණ්ඩ විකුණුවා ලොකු තර්කකාරයකට ගිහිල්ලා හැම වර්ෂයේම අවුරුදු 25ක් 10% ආර්ථික වර්ධන වේගයක් ලබා ගත්ත විශිෂ්ට රටක්. අර පරණ දර්ශන අයින් කරලා අලුත් විදියට ගියාය. දැන් ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ අපනයන ආර්ථිකයකට ගිහිල්ලා
ලෝක ඉල්ලුම අඩි වුණහම අර්බුද්ධයකට යනවා. 10%කට සංවර්ධන වේගෙත් ගියාය, දැන් 106%කට බැහැලා. දැන් මොනවද කරන්න කියලා ඒගොල්ලොත් කල්පනා කරනවා. ඒගොල්ලොත් වඩා හොඳ කල්මනාකරණයක්. ඒ වගේම හුගාකල් චීනේ ගැමි ප්‍රදේශයයි නාගරික ප්‍රදේශයයි අතර විශාල පරතරයක් ඇති වුණා. ගංගොල මිනිස්සු කඩාගෙන එන්න පටන් ගත්තා නගරයට. ඒක නවත්තන්න වීසා ක්‍රමයක්. ගමන්ගේ ගමෙන් එළියට යන්න ඕන නම් බලපත්‍රයක් ගන්න ඕනේ නගරයට යන්න. ඉතින් මේ විදිහට ඒගොල්ල ප්‍රතිපත්ති තීරණය ගත්ත ඒවා වෙනස් කරා. දැන් ඒක දැන් ඒ කාලේ දැඩි තීරණයක් ගත්තා එක පවුලකට එක ළමයයි චීනේ. අක්කට දරුවෙක් හම්බුනොත් දරු දෙන්නෙක් හම්බුනොත් නංගිට දරුවෝ ඇති කරගන්න බෑ. අන්න ඒ විදිහේ දැඩි පාලනයක් තිබුණා ඒ කාලේ. දැන් මොකද කියන්නේ? දැන් ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන වයස්ගත වෙන සමාජයක් දැන් ලොකු ප්‍රශ්නයක්. දැන් ඒගොල්ලෝ කියනවා වැඩි වැඩියෙන් ළමයි ඇති කරගන්න කියලා. ඉතින් ඒ වගේ රජය ඒවට හැම දෙයකටම මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒ ප්‍රතිපත්ති වැරදුනහම රටේ මිනිසුන්ට එතකොට ඒගොල්ලන්ගේ පරම්පරාව ඉවරයි. ඉතින් මේවා ගැන අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. නිකම්ම මේ කොහේ හරි වෙනම ආර්ථික මොඩලයක් වෙනම ආර්ථික ක්‍රමයක් අර මේවා ගැන කතා කරාට අපි දන්නේ විස්තර කොහොමද ඒවා කරන්න කියලා. ඒකට තමයි තියෙන්නේ ඔක්කොම තේගස් ටික ගලවලා බඩක් අහිටවන්නයි, පොල්ගස් ටික ගලවලා මේවා මොනවාද මේ බතල හිටවන්නයි. ඉතින් ඕක ආර්ථික ක්‍රමයක්ද? ඒ විදිහට ඉදිරියට යන්න බෑ. ඔව්, අප දන්නවා දැන් ඔබ සඳහන් කරන ආකාරයට දැන් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිලියන ගාණක් පාඩුයි. දැන් එවැනි තවත් ව්‍යාපෘති තියෙනවාද? දැන් මේ ව්‍යාපෘති වලින් මිදිලා රට සංවර්ධනය කරා ගෙනියන්න ඔබතුමන්ලගේ අනාගත සැලසුම් මොනවාද? ඔව්, සම්පූර්ණයෙන් අපි ඒ දැනට පාඩුවට දුවන ඒ ආයතන ඇත්ත වශයෙන් අපි හරියට කල්පනා කරලා හරි කළමනාකරණය කරමු. සහ හරි ආර්ථික ව්‍යුහයක් ඇති කරගත්තොත් අපිට ඒක ඉහළට ගෙනියන්න පුළුවන්. දැන් ලංකාවේ තියෙන ප්‍රධානම ශක්තිය තමයි නිකම් වෙන ඔය අනම් මනම් එක එක්කෙනා දේශපාලන වේදිකාවල මොනවා කෑ ගැහුවත් තියෙන අපේ තියෙන නියම වටිනාකම කියනකොට ආර්ථික පැත්තෙන් අපි අපේ භූගෝලීය තත්ත්වය, ඒ කියන්නේ හරියට මැද පෙරදිගයි ඈත ඒ නැගෙනහිර රටවලු අතර හරි මැද අපි ඉන්නේ. ලෝකෙම සියලුම තෙල් ටැංකි යන්නේ ලංකාව හරහා. ඒ කියන්නේ චීනෙට යන ඒවා, ජපානෙට යන ඒවා, සිංගප්පූරේ ඔක්කොම. දැන් අපේ පිහිටීම ඉතාම හොඳයි. ඒ වගේම ඉන්දියාවට තියෙන කිලෝමීටර් 20යි අපේ ඉහළ ඉඳන්. ඒ වගේම දකුණ ගත්තොත් මෙතන ඉඳන් දකුණු ද්‍රවය දක්වා මුහුද. ඉතින් මේවා විශාල සම්පත්. ඒක හබ් එකක්. ඒ කියන්නේ එතන ඉඳන් සේවාවන් මුළු කලාපයටම සේවාවන් සපයන්න පුළුවන් ආර්ථිකයක් වගේ අපිට හදාගන්න පුළුවන්. ඒක කළ යුතුයි. ඒකට මේ තියෙන දූපත් මානසිකත්වය අයින් කරන්න ඕනේ. මිනිසුන්ට අලුත් දේවල් ඉගෙන ගන්න දෙන්න ඕනේ. තාක්ෂණය ලබා දෙන්න ඕනේ. ඉදිරියට දැක්මක් තියෙන සමාජයක් අපි හදන්න ඕනේ. එහෙම හැදුවේ නැත්නම් මෙන්න මිනිස්සු එතෙන් යනවා. දැන් බලන්න බංග්ලාදේශය. දැන් බංග්ලාදේශය ඉස්සර මිනිසුන්ගේ බැන බැන මේක කවදාවත් හදාගන්න බැරි රටක් අර මේක. නමුත් ඒගොල්ලෝ අද විශේෂයෙන්ම පුද්ගලිකාංශයට මුල් තැන දීලා අද දියුණු විතර දියුණු ආර්ථිකයකට ඇවිල්ලා තියෙනවා. බලන්න දැන් බංග්ලාදේශයේ තමයි ලෝකෙම මේ ඇඟලුම් කර්මාන්තයේ ඉහළටම ආපු අය. අද විශාල මුදල් ප්‍රමාණයක් මැද පෙරදිගහ වෙන රටවල් වල ඉඳන් බංග්ලාදේශයට ලැබෙනවා. මම දන්න හැටියට බිලියන 25ක් විතර හම්බ වෙනවා. අපි අපිට හම්බ වෙනවා වගේ 3-4 ගුණයක්. ඉතින් ඒගොල්ලන්ගේ ආර්ථිකය අද අයවැය අතින් බලපුවහම ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් අපේ රටේ තියෙන්නේ ආර්ථික වශයෙන් ඉතාම නරක තත්ත්වයක. ඒ කියන්නේ අපේ වැය කරන්න අය නැහැ. ආදායමක් නැහැ. ඒකට තමයි කියන්නේ ක්ලීන් සූට් එම්ටි පොකට්. හොඳ සූට් එක ගහගෙන මගුල් ගෙදර ගියාට සාක්කුවේ සතයක්වත් නැහැ. ඉතින් ඒකයි තත්ත්වය. ඉතින් එහෙනම් ඒ ආදායම් මාර්ග හදාගන්න ඕනේ. අපේ තියෙන සම්පත් වැඩි කරගන්න ඕනේ. ඒකට ඉස්සල්ලාම තියෙන යථාර්ථවාදී දැක්මක් තියෙන්න ඕනේ. ඒ වගේම අර පස්සට අදින දේවල් තමන්ගේ පවුලේ අයට, තමන්ගේ කට්ටියට, තමන්ට ඡන්දෙ දුන ඒ ඒ ඒ දර්ශනය තුලම ආර්ථිකයක් ගෙනියන්න බෑ. ඒවත් ඒවත් ඇති රටක සම්බන්ධයක් නැහැ. සමහර කට්ටියට ඒව නැතුව බෑනේ. ඒව තියෙන්න ඇති. නමුත් එහෙම තිබුණත් නූතන කළමනාකරණයක් අනුව අපි රට හදන්න ඕනේ.
දැන් ඔබතුමාලා මේ වෙන විට දැන් ශ්‍රී ලංකන් ආයතනයේ වගේම අනිකුත් මෙවැනි වූ අකර්මණ්‍ය වූ ආයතන හඳුනාගෙන තිබෙනවද, ව්‍යාපෘතින් හඳුනාගෙන තිබෙනවද, ඒව ගැන සඳහන් කරන්න හැකියාවක් තිබෙනවද? ඔව්, අපි දැන් හඳුනාගෙන තියෙනවා. ඒව ඇත්ත වශයෙන් අපිට විශාල සම්පත් හැටියට පහුගිය රජෙත් ඒක කළා. දැන් අපි කියමු කොළඹ මේ නැව්තොටුපොළ, ඒ කියන්නේ සවුත් පෝට් දකුණු නැව්තොටුපොළේ සංවර්ධනය. දැන් ඒක පහුගිය රජයේ කාලේ අපිත් ඒක කැබිනට් එකේ හිටියා. අපි කියන්න ඕනේ එතෙන්දි මේ හවුල් ව්‍යාපාරයක් ඉතාම සාර්ථකව කෙරීගෙන යනවා. මං හිතන්නේ මුළු ආසියාවේම තියෙන හොඳම හවුල් ව්‍යාපාරය, ඒ ජොයින්ට් වෙන්චර් එකකට නැත්තම් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියන එකේ හොඳම නිදසුන තමයි ඒ අපේ රජයේ කාලේ තිබුණ කොළඹ සංවර්ධනය. ඒ කියන්නේ ඒ බ්‍රේක් වෝටර් එක, ඒ අවශ්‍ය යටිතල පහසුකම් ඔක්කොම රජය කෙරුවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය ගොඩනැගිලි, ගබඩා, ඒවා ඔක්කොම පුද්ගලික අංශයෙන් විශේෂයෙන් චීන කොම්පැනි වලින් ඇවිල්ලා ඒක කරනවා. එතකොට එතන ඒගොල්ලන්ගේ සල්ලි ඒකට යොදා ගන්න, ආණ්ඩුවේ සල්ලි ඒවට යොදාගෙන හිර කරගෙන ඉන්නේ නැහැ. ඒ ඉඳල් අපි පහුගිය රජයේ කාලෙත් ඉතාම සාර්ථක මේ හවුල් ව්‍යාපාරයක් කරා කරගෙන යනවා මේ පෝට් එකේ කොළඹ මේ වරායේ. දැන් අපි බලාපොරොත්තු වෙන ඒ පහුගිය රජයේම ඒ සම්ප්‍රදාය, ඒ දැක්ම අනුව මත්තලයි හම්බන්තොටයි දියුණු කරන්න. ඒවා යම් යම් ඒ පරිපාලන වෙනස්කම් කරලා ඒවා ආර්ථික වශයෙන් ලාභදායක අංශ බවට පත් කරන්න ඕනේ. ඇත්ත වශයෙන් නැව්තොටු පොළවල් සහ ගුවන්තොටු පොළවල් හදන්නේ නැතුව රටක් ආර්ථික වශයෙන් දියුණු කරන්න බැහැ. කොහොද අපේ රටේ අද තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ අපනයන දවසින් දවස කඩා වැටෙනවා. අද තේ කර්මාන්තය හරි අමාරුයි. මොකද අපේ නිෂ්පාදන වියදම් වැඩි. අපිට ලාභෙට අප්‍රිකාව හදනවා, අපිට ලාභෙට තායිලන්තය හදනවා, චීනය හදනවා. ඒ තේ නිෂ්පාද ඉන්දියාව නිෂ්පාදන කරන රටවල් ඔක්කොම ඒ තේ රාත්තල කියමුකෝ, නැත්නම් ඒ කිලෝ එක, ඒ කිලෝ එක හදන්න යන වියදම අපේ අතිශයින් වැඩි. එතකොට අපිට වෙළඳපොලේ තර්ක කරන්න බෑ. රබර් වලටත් වෙලා තියෙන්නේ ඒකයි. ඒ හින්දා අපේ අර සම්ප්‍රදායික නිෂ්පාදනවලට සමාජවාදය කරන්න ගිහිල්ලා අද කාටවත් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපිට විකුණ ගන්න බෑ. එතකොට මිනිසුන්ට පඩි වැඩි කියලා වැඩි කිව්වට පඩි ගෙවන්නත් බෑ. අර්බුදයකට රටටත් ඒකේ වාසියක් නැහැ. ඒ හින්දා අපි අලුත් අංශවලට යන්න ඕනේ. අපිට තර්ක කරන්න පුළුවන් මේක දැන් වෙනස් කරන්න බෑ. පඩි නඩි වැඩි කරලා තියෙනවා, පරිපාලනය දුර්වල කරලා තියෙනවා. ඒ හින්දා ඒක බොහොම අමාරුයි ගොඩ ගන්න මගේ අදහස ඇටියට. ඔය සම්ප්‍රදායික නිෂ්භෝග. නමුත් අලුත් ඒවා අපිට දැන් සංචාරක ව්‍යාපාරය අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන්. IT තොරතුරු තාක්ෂණය අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන්. මූල්‍යමය සේවාවන් හොඳ තරගයක් දෙන්න පුළුවන්. අන්න එහෙම ඒ වගේම අපේ ඛනිජ ද්‍රව්‍ය, අන්න ඒ වගේ අංශයට අපි හැරෙන්න ඕනේ. නැතුව පරණ තේපොල් රබර් ආර්ථිකය තුලින් අපිට තර්ක කරන්න බැරි තත්ත්වයක් අපි ප්‍රතිපත්ති වැරදි විදිහට හදාගෙන දැන් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අප දන්නවා දැන් විශේෂයෙන්ම මේ යහපාලන රජයේ බලයට පත් වුණේ දැන් මේ විශේෂ කියන ව්‍යාපෘතීන් පිළිබඳව ඒ වගේ දූෂණ අක්‍රමිකතා මර්ධනය කරලා යහපත් වූ රට සංවර්ධනය කිරීමේ අරමුණින්. දැන් මෙවැනි කාරණාත් එක්ක බැලුවාම අප දන්නවා ඒ සඳහා විශේෂිත වූ පනත් සම්මත කරගත්ත කොමිෂන් සභාපත් කෙරුවා. දැන් මෙවැනි චෝදනාවකුත් අද දවසේදී ඔබතුමන්ලාට එල්ල වෙනවා. බලාගෙන ඉන්නවා යහපාලනය ඔවුන් සැබෑවට ක්‍රියාත්මක කරන්න අවමහරි උනන්දුවක් තියෙනවා නම් මේ කටයුතු පිළිබඳව මීට වඩා විවෘතව මේ ආයතන ශක්තිමත් කිරීමේ පදනම ඉන්නේ ජාතික විගණන පනතක් ගෙනාවේ. ජාතික විගණන පනත ගෙනල්ලා විගණන කොමිෂන් සේවාව ආරම්භ කළා. ඒ විගණන පනත විගණකාධිපතිවරයා ඇතුළු ඒ ශ්‍රේෂ්ඨයේ නිලධාරීන් සකස් කරලා ඉවරලා කැබිනට් මණ්ඩලයට දැම්මට පස්සේ ඒ කැබිනට් මණ්ඩලය විසින් නැවත ඇමතිවරු හතර දෙනෙක්ගෙන් සරත් අමුණුගම ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් අනුකමිටුවක් පත් කළ තියෙනවා. අනුකමිටුවක් පත් කළ හදන්නේ මොකටද? මේකේ ඉහළ නිලධාරීන්ට අදාළව ඔවුන්ට ඔවුන්ගේ වැරදිවලට අදාළව තියෙන අධිභාර පැනවීමේ වගන්ති ඉවත් කරන්න. නිලධාරීන්ගෙන් ඉහළ මට්ටමින් වැරදි සිද්ධ වෙනවනම් ඔවුන්ට අධිභාර පැනවිය යුතුයි යන යෝජනා මේ ජාතික විගණන පනත තියෙනවා. ඒ අමාත්‍යාංශ මට්ටමේ ලේකම්වරු ඒකට විරෝධය පළ කරලා තියෙන බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ නිසා දැන් නිලධාරීන්ගේ වැරදි ආවරණය කිරීමේ වගන්ති සකස් කර ගැනීම සඳහා යලි මේක
කැබිනට් අනුකමිටුවකට යොමු කරලා තියෙනවා. ඒකෙන් අවසාන වෙන්නේ ප්‍රතිඵල මොකද්ද? ඉහලින් ඉදිරියෙන් දායි ජාතික විගණන පනත අපි සම්මත කරා. තොරතුරු දැනගැනීමේ අයිතිය අපි සම්මත කරා. ප්‍රසම්පාදන කොමිෂම අපි පිහිටෙව්වා. විගණන සේවා කොමිෂම පිහිටෙව්වා. නමුත් ක්‍රියාත්මක වෙද්දී ඒ ආයතන බල රහිත ආයතන බවට පත් වෙනවා. ඒක මේ සුනිල් හඳුන්නේ නැති මගේ මිත්‍ර මන්ත්‍රීතුමාගේ හඬට ඇහෙනවා. ඒ තමයි මගේ නමත් සඳහන් කරලා ඒ සම්පූර්ණ ඇත්ත එම කොමිටියක් තියෙනවා. නමුත් එතුමා කියන සරල ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ කියන්නේ රජයේ එක ආයතනයක් සාමාන්‍යයෙන් තියෙන උසාවි ක්‍රමය අපේ නීති ක්‍රමයක් තියෙනවානේ. ඒක හොඳද නරකද ඒක වෙනම කතාවක්. නමුත් රටක නීති ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ නීති ක්‍රමයෙන් පිටස්තර අයට මිනිසුන්ට දඩ ගහන්න මිනිසුන්ට පරීක්ෂණ පවත්තලා කිලින්ම නඩුවේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන වගේ තත්ත්වයක් අපි ඉස්සලම සංකල්පීය වශයෙන් බලන්න ඕනේ. එහෙම දෙයක් කරන්න පුළුවන්ද? දැන් ඕක ගැන නඩු තීන්දුව තියෙනවා සුප්‍රීම උසාවියේ. ඒ කියන්නේ ඒ පරීක්ෂණය කරපු එක්කෙනාටම ඒ තීන්දුව අරගෙන ගෙවන්නේ දඩ ගහන්නේ කොහොමද කියන එක. ඒක ඇත්ත වශයෙන් නූතන නීති අනුව එතර හොඳ දෙයක් නෙමෙයි. සමහර විට අවශ්‍යතාවයන් අනුව ඒක කරන්න වෙනවා. දැන් මම දැක්ක පත්‍රෙ කියලා තියෙනවා එහෙමනම් කොහොමද මේ රේගු දෙපාර්තමේන්තුව අපිට විගණකාර දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුව එක්ක සංසන්දනය කරන්න බෑනේ. මේක අපේ ව්‍යවස්ථාවෙන් ඇති කරගත්ත නෛතික ආයතනයක්. එහෙනම් ඒ පනත අපි බලලා තියෙනවා. අනිත් එක කොහොමද අපි මේකේ ප්‍රායෝගික පැත්තේ බලන්න ඕනේ. දැන් රජයේ සේවකයෙක් ඉන්නවා, ලේකම් කෙනෙක් ඉන්නවා. එයාගේ ක්‍රියාමාර්ගය තනිකර විගණක අධිපතිවරයාගේ අදහස් අනුවම එයාට දඩ ගහන එක හරිද වැරදි කියලා අපි බලන්න ඕනේ. මොකද අද අපේ තියෙන වෙනම ක්‍රමයක්. දැන් මේ විගණකාධිපතිවරයා යම් කිසි අපි කිව්වොත් අක්‍රමිකතාවයක් හොයාගත්ත කියලා එහෙම වෙනවා. ඒක ඇත්ත වශයෙන් අපි විගණකාධිපතිතුමාගේ පැත්ත ගන්න ඕනේ. ඒක මමත් ඔය රාජ්‍ය ගිණුකාරක සභාවේ සභාපති වෙලා හිටියා. එතකොට හැබැයි ඒක ඒගොල්ලන්ගේ යුතුකම, විගණකාධිපතිතුමාගේ යුතුකම ඒක පාර්ලිමේන්තුවට දන්වා සිටීම සහ අපේ ව්‍යවස්ථාව යටතේ නම් කරලා ඉන්නවා දෙපාර්තමේන්තුවේ අමාත්‍යාංශ ලේකම්වරයා. ඒ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා සිටීම. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ සාමාන්‍ය පරිපාලන නීතිය සහ රටේ දණ්ඩ නීතිය වෙන ඕනම නීතියක් යටතේ කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව ඒ බලතල විගණකාධිපතිවරයාට නඩුවක් අහලා දඩයක් ගහලා නැත්තම් හිරේ දමන්න නැත්තම් ඒ වගේ තීන්දුවක් ගන්න දෙන ඒක ලේසි තීරණයක් නෙමෙයි. එහෙම වුණොත් ඒකෙන් අපැලක් ගන්නෙ කොහටද? එද ඒතොර නෛතික පද්ධතියත් එක්ක මේක සංසන්දනය වෙන්නේ කොහොමද? එහෙනම් අපිට ඒක වගකීමෙන් කරන්න ඕන. හුඟක් දේවල් තියෙන හොඳ දේවල් අපිත් කැමති. දැන් මේකත් අපේ නීති පොතට එනවා. පාර්ලිමේන්තුවේ දිත් සාකච්ඡා කරනවා. දැන් සුනිල් හඳුනැති මහත්තයාත් එතුමාගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. රජයේත් අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕනේ මෙතන කිසිම අභිලාෂයක් නැහැ මේව හංගන්න නැත්තම් විගණකාධිපතිතුමාගේ බලය අඩු කරන්න. එහෙම නෙමෙයි. දැන් තියෙන බලයට වඩා ඔහු බලයක් ඉල්ලනවා. අපි ඒක අපිට විමර්ශනය කරන්න සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවට. මේක අවසානයේ මේක පනතක් කියන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. පාර්ලිමේන්තුවේ තීරණය කරන්න වෙනවා ඒ බලතල උතෙන්ද යනවාද කියලා. මොකද රජයේ අංශයේ එක කොටසකට තව කොටසකට පරීක්ෂා කරලා තීන්දුව දෙන්න ඒ නෛතික බලය වෙන කෙනෙකුට දෙන එක වෙනම කතාවක්. නමුත් තමන්ම පරීක්ෂණය කරලා තවම දඩ ගහන එක කොයිතරම් නීතිය පිළිගනීද කියන එක අපි දන්නේ නැහැ. දැන් සමහර විට දැන් මේ පනතක් ආපුවම ඒකට ඒක උසාවියටත් යනවනේ. ඒත් උසාවියත් ඒකේ නෛතික தত্ত্বය විභාග කරලා බලනවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ ඒක යටින් දිවෙන තර්කය තමයි. මේගොල්ලෝ මේවා වහන්න හදනවා, හංගන්න හදනවා, අපි විතරයි මේවා හරියට. ඒක වැරදි. එතුමා කියන එතුමා හොඳ වගකීමෙන් යුතු වැඩ කරන මන්ත්‍රීවරයෙක්. මං ආදරේ මන්ත්‍රීවරයෙක් කියලා කියන්න පුළුවන්. නමුත් අර උපකල්පනය කරන දේ වැරදි. දැන් මෙතන අමුණු ගමලගේ කොමිටියක් දාලා මේවා ඔක්කොම මම එක වසන් කරලා විකෘති කරන්න කියන එක වැරදි. ඒ උපකල්පනය සම්පූර්ණයෙන්ම වැරදි. මොකද එතුමා වගේම අපෙත් ආසයි මේක සුද්ධ කරලා මේ දූෂිතයන් අයින් කරලා වඩා හොඳ පරිපාලනයක් ඇති කරන්න. නමුත් එහෙම කරනකොට ඒ රටේ නීතිය තුලත් අනිත් කොටස් අපි දැන් රජයේ දැන් මෙතුමා බොහොම මේ කතා කරලා ලේකම්වරු නිකන් ඔක්කොමලා හොරු වගේ කතා අපිට කතා කරන්න බෑනේ. ඒ රටේ ඉන්න ලේකම්වරු ඔක්කොම හොරු නම් ඔක්කොම විගණකාධිපති
අවධානයට ලක් වෙලා අමාරුට දාන ලක් වෙන්න පුළුවන් කොටසක් නම් එහෙමනම් අපි තුමා කියනවා ඉතාම අමාරු තත්ත්වයක අද ඉන්නේ. මේ පරිපාලන ක්‍රමය නම් ඔයිතත් වඩා අමාරු තත්ත්වයක්. අපිට එහෙම රජයක් හැටියට උපකල්පනය කරන්න බෑනේ. ඒගොල්ලෝ වැරද්දක් කරනකල් ලේකම්වරයාට වැඩ කරන්න අපේ රජය නෙමෙයි. ඒ බලතල දීලා තියෙන ව්‍යවස්ථාවෙන්. රජයක ලේකම්වරයෙක්ගේ තත්ත්වය මුදල් නිලධාරිය හැටියට සනාථ කරලා තියෙන්නේ අපේ ව්‍යවස්ථාවේ. එහෙනම් ඒවා ඔක්කොම බලලා තමයි අපිට කටයුතු කරන්න තියෙන්නේ. නිකම්ම එකපාරට හොඳ දෙයක් වුණත් රටේ ඒ නෛතික පසුබිම තුලින් අපි හොයලා බලන්න ඕනේ. ඒකටනේ උසාවි තියෙන්නේ, ඒකටනේ කැබිනට් තියෙන්නේ, ඒකටනේ පාර්ලිමේන්තු තියෙන්නේ. ඉතින් ඒවා ඔක්කොම බලලා තමයි අපි මේ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. අප දන්නවා අපේ රට ගත්තහම මේ අප මිශ්‍ර ආර්ථික ක්‍රමයක් ප්‍රතිපත්ති අනුගමනය කළා. ඊට පසු විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරා. දැන් අප දන්නවා මේ පැවතිලා තිබෙන අප වර්තමානයේ ඇවිත් තිබෙන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම දැන් ඔබතුමන්ලා බලයට පත් වෙලා දැන් වසරකට ආසන්න කාලයක් ලං වෙනවා. දැන් මේ කාරණාත් එක්ක බැලුවහම අපිට තවත් ඉන්නට බෑ. පසුගිය රජය දූෂණය කළා, ඒවා අපි සොයන්න ඕනේ. නමුත් අප ඉදිරියට ගමන් කිරීමට නම් අපිට ඌ තිබෙන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. දැන් ඔබතුමත් ප්‍රතිපත්ති සම්පාදකෙක්, වසර ගණනාවක් රාජ්‍ය නිලධාරියෙක් විදිහට කටයුතු කළා, වගකිව යුතු අමාත්‍යංශ රාශියක් ඔබ දරලා තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක අපට ඉදිරියට යන්නට නම් අපි මොන ආකාරයෙන්ද මේ අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට සකස් කළ යුත්තේ? ඒ සඳහා ඔබතුමන්ලා දැන් සැලසුම් සකස් කරනවාද? ඔව්, ආර්ථික ප්‍රතිපත්තිය අපේ ප්‍රතිපත්තිය ලෝකයේ තියෙන ප්‍රතිපත්තිත් එක්ක අනුගත වෙන්න ඕනනේ. අපිට නිකම්ම කියුබාවක් වෙන්න බෑ. කියුබාවක් වෙලා දැන් තියෙන තත්ත්වය අපිට පේනවනේ. ඉංග්‍රීසියෙන් කතාව තියෙනවා මොන දූපතක්වත් දූපතක් නෙමෙයි කියලා. No island is an island. No man is an island. ඒ කියන්නේ මේ තනිකරම ස්වතන්ත්‍ර තීරණ ගන්න බෑ, පුංචි රටකවත් බෑ. ලොකු රට අද පේන්නේ ඒකනේ. දැන් බලන්න අද මැද පෙරදිග සම්පූර්ණයෙන්ම ගිනි දැල් වෙලානේ තියෙන්නේ. මෙන්න මිනිස්සු අතපෝවලා. ඉතින් ඒ අද අපේ අපිටත් අද ඒ මැද පෙරදිග තියෙන අර්බුදය අපිටත් බලපානවා. අපිට අපේ අපනයන බාණ්ඩවලට තිබුණ ඉල්ලුම ගොඩාක් බැහැලා. මොකද ඒ මිනිසුන්ගේ අතට සල්ලි නැති වුණාම ඒගොල්ලෝ අපේ බඩු ගන්නෙ නැහැ. ඒ වගේම අපේ සේවකයින් බඳවා ගැනීම අඩු වෙලා තියෙනවා. ඒවෙන් ලැබෙන ආදායම අඩු වෙලා තියෙනවා. ලෝක ආර්ථිකයට ඒගොල්ලෝ දෙන ඒ ප්‍රගමණය අඩු වෙලා තියෙනවා. දැන් අපි දන්නවා දිය සුමානට පිට සුමානේ සෞදි අරාබියාව පව ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් අපිට තෙල් මතම රැදෙන්න බෑ. අපි දැන් වෙන වෙන විකල්ප ආදායම් මාර්ග හොයා ගන්න ඕනේ කියලා රජයෙන් ප්‍රතිපත්ති අරගෙන තෙල් ඇමතිවරයත් අයින් කරලා දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ලෝකයේ යථාර්ථය එnde endම දැන් අවුරුදු 10කට වඩා ලෝකේ ඒකාබද්ධ වෙලා තියෙනවා. 20කට වඩා වැඩියත් ඒකාබද්ධ වෙලා තියෙනවා. ඊයට වඩා අද ඒකාබද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා ඒ යථාර්ථය අපි දැනගන්න ඕනේ. නැතුව මේ අර හොඳ වට්ටෝරුවක් දැන් හෝටලයකට ගියහම දෙනවා වට්ටෝරුවක්. ඔක්කොම ගන්න බෑනේ. ඒ මෙනු එකේ තියෙන ලස්සන වට්ටෝරුවක් හදලා ඉදිරිපත් කරන්න පුළුවන්. ලස්සන වට්ටෝරුවක් ඉදිරිපත් කරාට ක්‍රියාත්මක කරන්න යනකොට තමන්ගේ සාක්කුවේ තියෙන සල්ලි අනුවනේ වට්ටෝර දැන් අපි ගියම හෝටලයකට යනවා. ගියාම ඒ ඉන්න සේවකයා ගේනවා ලස්සන වට්ටෝරුවක් අච්චු ගහලා පින්තූර දාලා අරමව කරලා. නමුත් ඒ ඔක්කොම අපිට කන්න පුළුවන්ද? බෑනේ. සාක්කුවේ තියෙන සල්ලි ප්‍රමාණයට තමයි ඒක කන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි රටකුත්. ඕනෙම කෙනෙකුට දේශපාලන පක්ෂ හැම එකම හොම වට්ටෝරු ඉදිරිපත් කරනවා නෑ කියන්නේ. වට්ටෝරු ඉදිරිපත් කරාට යථාවාදීව අපිට ඒක විග්‍රහ කරලා කරන්න පුළුවන් දේ මොනවද, කරන්න බැරි දේ මොනවද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඔව්, විශේෂයෙන්ම දැන් මේ ආර්ථිකයේ ඉදිරියට ගමන් කිරීමේදී ඔබ සඳහන් කළ ආකාරයට අපි කොහොමද මේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්නේ? ඒ සඳහා ඔබතුමාලට තිබෙන ප්‍රතිපත්තිය කුමක්ද ඉදිරියේදී? නෑ, අපේ ගොඩක් සම්පත් තියෙනවා. දීර්ඝකාලීන ආයෝජනය කරපු දේවල් අපේ රටේ තියෙනවා. දැන් බලන්න ලෝකෙම ගත්තහම නිදහසට පෙර පව අපේ රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, සමාජ සුභ සාධනය, ඒ වගේම ග්‍රාමීය ප්‍රතිපත්ති ගැන විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණය, කුඹුරු පනත, පෝරාද, ඒ වගේ සම්පූර්ණයෙන් හොඳ පදනමක් අපි අතීතයේ දාලා තියෙනවා. දැන් ඒක අපි ආර්ථික සාධකයක් බවට පත් කරගන්න ඕනේ. ඒක පත් කරගත්තේ නැහැ වැරදි තීන්දුව නිසා. අධ්‍යාපනය අවුල් කරගත්තා. මොකද විදේශ භාෂා ඉගැන්නුවේ නැහැ, විද්‍යාව ඉගැන්නුවේ නැහැ,
අර දේශපාලන ඉල්ලීම් මත හැම තැනම ස්කෝලයක් දාන්න ඕනයි කියලා ස්කෝල දැම්ම. නමුත් ඒවට ගුරුවරු ඉන්නවද, නව තාක්ෂණය එනවද, ඒව කිසි දෙයක් කල්පනා කරේ නැහැ. ඡන්ද ගන්න මම මේ තරම් ස්කෝල විවෘත කරයි කියලා කරා. ඒක අද එකට කියන්නේ ඩිස්ෆන්ක්ෂනල්, කිසිම රටට වාසියක් නැති, රටට උවමනා මේ ප්‍රයෝජනයක් නැති අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි ඇති කරන්නේ. විශ්වවිද්‍යාල ක්‍රමයක් එහෙමයි. ඉතින් මේ ලොකු ආයෝජන කරපු දේපල සෞඛ්‍ය. දැන් ඇයි මං එහෙම කියන්නේ? කෙනෙක් කිය ඇයි අපිට සාත් පෙන්වන්න පුළුවන්. දැන් බලන්න අද අධ්‍යාපනය වටා කොයි තරම් පුද්ගලිකව තියෙනද? ටියුෂන් තියෙනවා, පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා, පුද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය අපි නිදහස් අධ්‍යාපනය කියවල ලොකු තවත් කොටසක් සෙක්ටර් එකක් තවත් කණ්ඩායමක් ඒ වටා ඇතුළත් තියෙනවා. සෞඛ්‍ය කියලා කියන්නේ සෞඛ්‍ය නිදහස් කියලා කිව්වට ඒ දොස්තරවරු ඔක්කොම ෆාමසි දාගෙන ඒගොල්ලෝ අර්ධකාලීනව පුද්ගලිකව වැඩ කරන, ඒ වගේම පුද්ගලික මේවතේ පුද්ගලික ආරෝග්‍යශාලා තියෙනවා, පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. එතකොට අර මේ මූලික අධ්‍යාපන සහ සෞඛ්‍ය සහ සුබසාධන කියන අපේ ඉතාම වැදගත් අවශ්‍යතාවල අඩුපාඩු කර තියෙන නිසානේ මේවා ඇති වෙන්නේ. දැන් ඒවට ඉඩ දීලා ඒවට බද්දක් අය කරන එකට විරුද්ධ වෙනවා. එහෙම කරන්න බෑ නිසා නිදහස් අධ්‍යාපනයට අපි සල්ලි හොයාගන්න ඕන, නිදහස් සෞඛ්‍යයට අපි සල්ලි හොයාගන්න ඕන, නිදහස් ග්‍රාමීය සුබසාධනයට සල්ලි හොයාගන්න ඕන. ඒ හොයාගන්න එක උපාය මාර්ගයක් තමයි අර ඒ වටා ඇති වෙන 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 ආයතනත් තහනම් කරන්න බෑනේ. තහනම් කරොත් ඒ දෙමව්පියන්ගේ තියෙන ප්‍රශ්න තව යටපත් වෙනවා මිසක් විසඳෙන්නේ නැහැ. එහෙමනම් ඒගොල්ලන්ට යම්කිසි බද්දක් ගෙවන්න වෙනවා. එතකොට ඒ සල්ලි අරගෙන අපිට අර අනිත් අධ්‍යාපන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සහ ග්‍රාමීය සංවර්ධනය අපිට තව ඉස්මතු කරන්න පුළුවන්. නැත්නම් ඒවට කොහෙන්ද සල්ලි? ඉතින් ඒ වගේ සාධාරණ සමහර අයට පහසුකම් දෙන ගමන් බදු ගෙවීමේ ක්‍රමයකට අපි අතු කරන්න ඕනේ. ඉතින් ප්‍රධානම දේ තමයි අපේ තියෙන සම්පත් මොනවද? ඒ සම්පත් උපයෝගී කරගෙන ඉහළම මට්ටමට ගේන්න ඕනේ. ඉතින් ලංකාව හදාගන්න බැරි රටක් නෙමෙයි, හදන්න පුළුවන්. ලංකාවේ සම්පත් ගොඩක් තියෙනවා. නමුත් ඒකට මේ සුලබ සටන් පාට දේශපාලනයෙන් පිට වෙලා අපි එක්කහු වෙලා ප්‍රතිපත්තියකට යන්න ඕනේ. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකට ආවේ ඇයි? අපි එකට ආවේ අලුත් පදනමක් දාන්න මේ ආර්ථික සංවර්ධන ක්‍රමයකට. නැත්තම් මොනවා කරත් අනිත් පැත්තෙන් විවේචනය කරනවා. දැන් ඔය ඒකාබද්ධ කියලා කියන කට්ටියත් කරන්නේ මේකේ හොඳ නරක නෙමෙයිනේ. අරගොල්ලෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට ගහන්න ඕනේ. මේ එක දවසක්වත් පාර්ලිමේන්තුවක සාකච්ඡා කරලා නැහැ මේ පරතේ හොඳ නරක ආදීනව. ඒව මොකුත් නැහැ. කොහොම හරි මේක අර දෙන්නම් බැටේ කියලා ඉස්සර සාහිත්‍ය දිනවා දෙන්නම් බැටේ විචාරයට තමයි යන්නේ. මොකද මේ පුද්ගලික අභිමතාර්ථනේ තියෙන්නේ. ඉතින් එහෙම කරන්න බෑ. අද ලෝකේ ප්‍රවණතාවය තමයි ඉස්සර වෙන් වෙලා හිටපු පක්ෂ වුණත් එකට වැඩ කරනවා. මොකද මේ අර්බුදකාරී තත්ත්වෙන් එළියට එන්න. ඒක ඇත්ත වශයෙන් මේ රජයටත් ඉස්සලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දර්ශනයත් ඒකයි. 18 දෙනෙකු දුරු එකපාරට ඇවිල්ලා කැබිනට් එකට ආවනේ. ඒ හින්දා මේ කැමති වුණත් නැති වුණත් ආර්ථික හා සමාජ බලපෑම් ඇති වෙනවා මේ පක්ෂ ભેදෙන් පිට ගිහිල්ලා එකහු වෙලා වැඩ කරන්න. නැත්නම් ආර්ථික දියුණු කරන්න බෑ මේ තියෙන අභියෝග අතරේ. මේ මට මතකයි පීටර් කෙනමන් මහත්තයා හොඳ කතාවක් කිව්වා. ගෙයක් ගිනි ගන්නකොට හොඳද කොයි බාල්දියෙන් වතුර දානවද කියන එක ගැන අපි සාකච්ඡා කර කර ඉන්න ඕනේ නැහැ. ඉක්මනට ඒ ගින්න නිවා ගන්න ඕනේ කියලා. ඒක මට හොඳට මතකයි පීටර් කෙනමන් මහත්තයාගේ කතාවක්. ඉතින් ඒ වගේ තමයි දැන් මේ අපේ ආර්ථිකය හදාගන්න මේක කොයි බාල්දියෙන් වතුර විසි කරනවද කියන එක ගැන තර්ක කර කර ඉන්න නැතුව දැන් තර්ක කරන්නේ දැන් ගුටි බැටවලට යන්නේ නැතුව කොයි බාල්දියෙන් වතුර ගුටි බැටවලට යන්නේ නැතුව පාර්ලිමේන්තුවේ අපිට කරන්න තියෙන්නේ ඒ ආර්ථිකව ඉදිරියට යන්න පුළුවන් අංශවලට එක්කාසු වීම. නැත්තම් වෙන්නේ මොකද්ද? දැන් අපි ගමු මේ විවේචනය කරන සමහර අය ඒකාබද්ධ විවේචන. ඒගොල්ලෝ ඔක්කොම එක්සත් ජාතික පක්ෂ හිටපු එක්කෝ මුදල් උපයමති නැත්තම් සැලසුම් උපයමති. දැන් ওই දැන් කතා කරන ඒකාබද්ධ විපක්ෂයේ මුල් පෙළේ හිටපු හුඟ දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ තනතුරු දරපු අය. ඒක ඉතින් ඒකෙන් පේන්නේ ඒ අයගේ මේ පුද්ගලික ප්‍රශ්න උද්ගත වෙලා තියෙනවා මිසක් මේ අද අර දැවෙන මේ ගේ ගිනි ගන්නවා වගේ තියෙනවා ආර්ථිකයට විසඳුම හොයන්න මහන්සි වෙන්නේ.
අප දන්නවා රටක් විදිහට ඉදිරියට යන්නට තමයි මේ සියලු බාධාවන් මැඩගෙන සඳහන රජයක් යටතේ අප දන්නවා විශේෂයෙන්ම මේ ජාතික ආණ්ඩු සංකල්පය තුළ පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව ඉදිරියට යන්නට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ. අද අප සාකච්ඡා කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කේද වාචකයේ සහ රටේ ආර්ථිකයේ ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳවයි. සාකච්ඡාවට එකතුණු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපයට එක්වීම පිළිබඳව. අද සුභාරති සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කළ දිනුක ගුණවර්ධන, තාක්ෂණික මෙහෙම ලබා දුන්නා ආනන්ද පත්මසිරි, මම සුජාතා කරුණාරත්න අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්.